අයිබෝන් කාලින පුවත් වාර්තා කරන්නේ අංක 1 සේතු දැසන පුවත් විකාශයෙන් ඔබ හමුවන මම අර්චනා පීරිස් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත රනිල් රාජපක්ෂ ආණ්ඩුවට වැටුණු ගිරව් පෙත්තප්පු බත් කෑවා බත් කෑවා කියමින් ධන බද්ද දේපල බද්ද මරාල බද්ද එක්ක දෙතනේ කිරි බද්ද ගහන දිනය ළඟ කියලා අද ටෙලිවැකියෙන් ජනපති රනිල් කියන්නේ මහ බැංකු මංකොල්ලේ වෙලාවේ ඇස්කන් වහගෙන හිටපු නායකයෙක් පොදු ජන පෙරමුණේ ලේකම් සාගරගෙන් ප්‍රකාශයක් ප්‍රථමයෙන් දේශීය පුවත් රටට ආයෝජකයන් ගෙනීමට නම් ආයෝජන අවස්ථා පුළුල් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා ඒ සඳහා ප්‍රශස්ත යෝජනා රැසක් ඉදිරිපත් කිරීමට විපක්ෂ නායකවරයා පියවර ගත්තා ඔහු මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ ව්‍යාපාර සම්බන්ධ කාරක සභා රැස්වීමේදී දැන් ආයෝජනේ ප්‍රවර්ධනය කරන්නනේ මේ ඔක්කොම කරන්නේ කියන්නේ ආයෝජකයාට හිතකර වාතාවරණය කරුණාකර මතක තියාගන්න ආයෝජකයා මේ රටට ගෙන්නන්නට අපි කටයුතු කරනා වගේම ආයෝජකයා පිනට ඉන්නේ නැහැ. එතකොට ආයෝජකයා බලනවා වටා පිටාවල තියෙන රටවල්. ඒතර ඒගොල්ලෝ බලනවා රයිට් අපි කිව්වොත් හරි මෙන්න ශ්‍රී ලංකාවේ ප්ලෑන් එක. ඒගොල්ලෝ බලනවා සිංගප්පූර්, මැලේසියා, වියට්නාම්, කැම්බෝඩියා, ඉන්දියා. මම යෝජනා කරන ඔබතුමාට ඒ කියන්නේ ප්‍රොඩක්ටිවිටි ඇන් ඉනෝවේෂන් කියන්නේ නිෂ්පාදන ධාරිතාවය සහ නව නිර්මාණ හැකියාව. employment and job quality කියන්නේ මෙන්න කරන රැකියාව සහ ඒ රැකියාවේ ගුණාත්මක භාවය skills කියන්නේ නිපුණතා gender equality gender parity කියන්නේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය carbon footprint කියන්නේ ඒක environmental indicator පාරිසරික indicator මෙන්න මේ indicators ටික අපි හදාගත්තොත් මේවෙන් අපි ඉහළ තැනකට ආවොත් ඒගොල්ලෝ මේව බලනවා මේ මේ sensitive indicators ගැන අවධානය යොමු කරන්න කියලා මම යෝජනා කරනවා දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා දැන් මේ සැලසුම් කරන්නේ 2024 ආයවැලේ. ඉතින් මේක කවුරු හරි පරාජය කරනවා නම් මේ පරාජය කරන්නේ ආයවැලේක නෙමෙයි ශ්‍රී ලංකාව මේ පරාජය කරන්නේ. අයිසින් කරපු ආයවැලේක ප්‍රතිපත්තියෙන් අපි අයින් වෙන්න ඕනේ. කෝටි ලක්ෂයක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු එකතු කරලා නැහැ. ඒ වගේම රේගු දෙපාර්තමේන්තුව කෝටි 5800ක බදු එකතු කරලා නැහැ. මුදල් අමාත්‍යාංශයේ අපිව එහෙම මෙහෙම හැමතැනින්ම උරන් කරනවා. හැබැයි රේගුවට ලොකුම පොල්ල තියලා දෙන්නේ මුදල් අමාත්‍යාංශයේ ජනාධිපතිතුමා. ඊළඟට මේ හොඳ සුරාබදු වලට හොඳ ප්‍රසිද්ධයි එතනෝල් වලට සමාගම් කීපයක් විසින් කෝටි 6500ක බදු පොලු තියලා තියෙනවා. විදුලි බලය, ඉන්ධන, ගෑස්, වතුර මේවායේ මිල දිගින් දිගටම වැඩි කරනවා මිස වෙන කිසිම විසඳුමක් රජයට නැතිනම්. එහෙනම් අපි පැහැදිලිව කියනවා ආණ්ඩුවක් අවශ්‍ය නැහැනේ. පළවෙනි වතාව විදුලි බිල වැඩි වුණා, දෙවෙනි වතාව විදුලි බිල අඩු වුණා, දැන් තුන්වෙනි වතාව විදුලි බිල නැවත වැඩිවීමක් තියෙනද? වැඩිවීම හොඳයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. අපි දන්නවා ජීවන තත්ත්වය අමාරුයි. මේ නමුත් ඉතින් මේ වෙන විසඳුමක් නැති නිසා තමයි මේ වගේ තත්ත්වයකට ඇවිල්ලා තියෙන්නේ. මිනිසුන්ට ලයිට් කියන එක සුඛෝපභෝගී භාණ්ඩයක් නෙවෙයි. එතකොට මේක පාවිච්චි කරන්න බැරි තරම් මිල ගියහම් වෙන්නේ ලයිට් ගත්තයි කියලා තියේ. හැබැයි ස්විච් එක දාන්න නැති මට්ටමකට පත් වෙයි. ගෝඨාභය මහත්තයා කාබනික පොර තරේ තියාගෙන දීපු එකත් අපි ඔක්කොම අනාගත්ත 69 ලක්ෂයක් ඡන්දෙ ගත්ත ගෝඨාභය ජනාධිපතිතුමා අර රැට්ට පැට්ට සුට්ට සූටික්ක බටික්ක චුට්ට නට්ට ඔක්කොම එනකොට මෙයා උන්ට බය වුණා. එන වෙලාවෙම දෙකේ දෙකේ පොල්ලෙන් දුනනම් හරිනේ. ඔය රයිල් මහත්තයා දෙන්නේ හොඳට. එන අයව බේරේ වැවෙන්න ආවනවා. කුල් ආල්ලනවා පොල්ලෙන් දෙනවා. හයිවාරු ගහන්න පුළුවන් ඕන තරම් අයට. මේමයි 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 කියලා. වැඩ මෙන්නටත් ඕනි. විසිල් ගහන්නත් ඕනි. බල්ටිය ගහන්නත් ඕනි. සමහර අයගේ විසිල් විතරයි. විසිල්ක බල්ටිය ගහන්න ගියාම කලිනමත් එක බිම අද අවශ්‍යයි බල්ටි ගන්න මේ හොඳ බල්ටි ගහලා පෙන්න. විදුලිය බිල වැඩි කෙරුවට රට පුරාම ගෝරිය කාංචනලා ඇඳගන්නෙම අදානි ලගේ සාරිය ඩිජිටල් කොට විකුණද්දිත් ගහන්නේ පම්පෝරිය මුම් බොන්නෙම ඡන්දේ දීපු මිනිසුන්ගේ රීරිය දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය
අද ලියන්නේ 397 වැනි ටෙලිවැකිය. අද ටෙලිවැකිය මේ ආරම්භ කරන්නට හිතුවේ රංජිත් සිඹලා පිටියේගේ අර මේ ප්‍රගතිශීලී දීපල බද්දෙන්. ප්‍රගතිශීලී දීපල බද්දෙන්. හොඳේ ඔබට මතක ඇති ඊයේ ප්‍රවෘත්ති විකාශය තුළ අප කිව්වා ආණ්ඩුව ධන බද්දක් ගහන්න හදනවා කියලා. කියලා කටගන්ට ලැබුණේ නෑ රංජිත් සිඹලා පිටිය කියනවා මේ ධන බද්දක් නෙවෙයිලු ගහන්න යන්නේ දීපල බද්දක්ලු. හොඳේ දීපල බද්දක්ලු. ධන බද්ද නෙමෙයි මේක දීපල බද්දක්. මේක යෝජනා වෙලා තියෙනවා IMF එකතාවල මේක ඉතාම ප්‍රගතිශීලී බද්දක්. ගෙවිය හැකියාවකින් ගන්න බද්දක්. මේකට කිසිසේත්ම කෙනෙක්ගේ මේ සාමාන්‍ය දීපල තමන්ගේ නිවස වාහනය ඒ සාමාන්‍ය දීපලක් අයිති වෙන්නේ නැහැ. ඊට එහා ගිය සුවිශාල මට්ටමේ අපේ රටේ හැටිය සාපේක්ෂව දීපල පිළිබඳ තමයි අවධානය යොමු වෙන්නේ. සියඹලා පිටිය දැන් හරි හරියට මේ රනිල් රාජපක්ෂ කූඩුවට වැටුණු ගිරවෙක් වගේ ඈ පෙත්තූ බත් කෑවද කියලා අහපු ගමන් පෙත්ත බත් කෑවා කියන ගානට ඇද වැටිලා. හොඳේ මේ ගේන්ට යන දීපල බද්ද මොකක්ද කියලා බලන්ටම වෙනවනේ නේද? ධන කියන වචනේ පැත්තක තියලා ඉතින් ওই කියන හැටියට දීපලම බලමුකෝ නේද? මොකද දැන් ඔය IMF එකට අනුව කියන බදු ගහලා අපිව චප්ප කරලා ඉවරයි. මේ දේශපාලන පප්පල ටික IMF අරිෂ්ඨය බීලා ඉන්නේ. හොඳේ IMF අරිෂ්ඨය බීලා ඉන්නේ. 16 වතාවක්ම IMF ගිහින් ගොඩගන්ට බැරි වුණු රට මේ පාරනම් ගොඩ ගන්නවාමයි කියමින් නේද? ඒ IMF අරිෂ්ඨය බිව් 16 වතාවක් IMF ගිය මේ සූර පප්පලයි වෙද පප්පලයි හොර පප්පලයි ඒ සෙට් එකම තමයි ඉතින් ඔය දැන් මේ පාරත් ඔලුවෙන් හිටගෙන ඉන්නේ. හොඳේ හැබැයි උන්දලට අමතක වෙලා සර්ම ඇඳලයි ඔලුවෙන් හිටගෙන ඉන්නේ කියලා. හොඳේ ඒ 16 වතාවක්ම ගිහිල්ලානේ මේ දැන් 17 වෙනි වතාවට ගියේ. ජනතාව දැන් ඔහෙලා මේ එහෙළුවෙන් හිටගෙන ඉන්නකොට අහක බලා ගන්නවා. මොකද සමහරුන්ගේ අඹුඩයත් අර ගෝඨාභයගේ ගෝ හෝම් එක නැති වුන නිසා. හරිය අපි දන්නවා ඔව් රජ කාලේ ඉඳලා බදු ගැහුවා. ඒක හරි. හැබැයි රජු බදු ගහලා ඒවා යටිමඩි ගැහුවේ නැහැ. නමුත් ඉතින් හොඟාක් රජවරු සහ එයාලගේ දැසි දැස්සෝ ඒ උන්දලයි නේද? ඊළඟට අන්තප්පුර අඟණු ඒ සියලු දෙනාම ඉතින් මේ මැති ඇමතිලා ඒ ඔක්කොමලා හොඳට ඒ බදු වලින් සුර සැප වින්දා. හොඳේ. ඔව්. බදු ගහලා සුර සැප වින්දා. හැබැයි මේ සමහර රජවරුන් එහෙම සුර සැප විඳින ගමන් වැවුදා ගැබ් හැදුවා. හොඳේ. රටවැසියව කුසගි නැතිවෙන්නේ නැහැ. හරිද? රටම බංකොලොත් කරලා හූරගෙන කාලා රජුයි ඇමැත්තොයි මේ රජුගේ අඟනොයි එහෙම සැප වින්දේ නැහැ. හුඟක් වෙලාවට බදු එකතු කරනවා. ඒ බදු වලින් රජු ඇතුළු පිරිසත් සැප ගන්න ගමන් නේද රටවැසියටත් බදු වලින් තුන් වේල කාලා ඇඳලා ඉන්න පුළුවන් රටක් හැදුවා. හොඳේ. ඔය රජ කතාව දැන් ඉවර කරමුකෝ නේද? ඊළඟට අපිට වැඩිම කාලයක් අපිව පාලනය කරලා බදු ගැහුවේ සුදු ජාතිකී ඉන්නේ නේද? උන්දලත් ගැහුවා ගහන එක ඇති වෙන්න බදු. හරිද? අද ඔය උදේට හුඟ දෙනෙක් මහා ආඩම්බරෙන් දුවන ඔය ටොරින්ටන් චතුරශ්‍රේ. හරිද? ඒකට නම වැටුනේ ඔය ටොරින්ටන් ආණ්ඩුකාරය නිසා. උන්දත් හොඳ බදුකාරයෙක්. හරිය සුද්දගේ කාලයේ තිබුණු හරි අපූරු බදු අතර නේද? සරප්පු බද්ද, බලු බද්ද, ස්තූප්පු බද්ද මරාල බද්ද ඒව හරි ජනප්‍රියයි. හරිය. ඊළඟට ඔය රජ කාලේ ඉඳලම තමයි මේ මරාල බද්ද ආවේ. නැතුව මේ සුද්දගේ කාලේ අමුතුවෙන් ගහපු එකක් නෙමෙයි. රජ කාලේ ඉඳලම මරාල බද්ද තිබ්බා. ඒ කියන්නේ මලමිනියටත් ගහපු බද්ද. ඒකට තමයි මරාල බද්ද කියන්නේ. මියගේ පුද්ගලයා භාවිත කළ උපකරණවල සිට ඔහු සතු දීපල තක්සේරු කරලා කොටස් කරලා රජයට පවර ගන්නවා. ඒකට තමයි මරාල බද්ද කියන්නේ. මියගේ පුද්ගලයාට කාත් කවුරුත් නැත්තම් ඉතින් සියලුම දීපල වත්කම් රජයට. හොඳේ. දැන් ඇත්තටම මේ දීපල සහ ධනය කියන වචන දෙක බේරුම් කරගෙන ඉමුකෝ. හරිය. මොකද ඔය සිඹලා පිටිය කියන්නේ ගහන්ට යන්නේ දීපල බද්දක් කියලානේ. 1979 අංක 28 දරන දේශීය ආදායම් පනතේ 43 වෙනි වගන්තියට අනුව ධනය යනුවෙන් අර්ථකථනය කරලා තියෙන්නේ කවර හෝ ආකාරයක චංචල හෝ නිශ්චල දීපල කියලයි. හොඳේ. ඒ කියන්නේ යාන වාහන සහ ඉඩකඩම් නිවාස ඒව තමයි මෙහෙම හඳුන්වලා තියෙන්නේ. දැන් සිඹලා පිටිය කියන ආකාරයට බැංකුවල තියෙන වත්කම් වලට විතරයි ඒ අනුව නේද ආයේ බදු අදින්නේ නැත්තේ. ඒවට ඉතින් ආයේ ගහන්න බද්දක් තියෙනවා ඉතුරු වෙලා නේද? ගහලා තියෙන්නේ ආයේ නැති වෙන්නම. හොඳේ. හොඳයි. ඔය ධන බද්ද හරි දීපල බද්ද හරි මොකක් හරි කමක් නැහැ. අලුතින් ගේන්න හදන බද්ද. හරිද? දැන් ඔය කියන විදිහට නිවාස යාන වාහන ඉඩකඩම් වලටනේ වදින්නේ නේද? සිඹලා පිටියට අනුව හුඟාක් මේ ලොකුම ධනවතුන්ටලු ගහන්නේ. ගහලා මේ පොඩි මිනිහට මාර සහනයක් වෙනවලු ඒක.
ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ සරදියෙල් එක්කතු වෙලා මහා පරිමාණ වත්කම් ඇති ආ අයගෙල්ලු මේ බදු ගන්න. ඒ අරගත්තාම ඉතින් දුප්පත් මිනිස්සුන්ට මගේ අපොච්චියේ හෝගාලා සහන ලැබෙනවා නේද? අපි නිකන් හිතමුකෝ හෝටල් තුනක් ඇති මිනිහෙක් කියලා. හෝටල් කියන්නේ 5 star හෝටල් නෙවෙයි හොඳේ. ඔය මේ නිකන් රයිස් ඇන් කරි විකුණන හෝටල් ඈ. එහෙම තුනක් අයිති කෙනෙකුගේ ගොඩනැගිලි ඉඩකඩම් වලට අපි හිතමු කොහෙලා දැන් ඔය අලුත් බද්ද ගැහුවා කියලා. දැන් අයිතිකාරයා මොකද කරන්නේ? ඈ අයිතිකාරයා මේ වෙස්සන්තර රජුරුවයි නෑ. මිනිහා ඒ බද්ද බත් පැකට් එකේ ඉඳලා ප්ලේන්ටිය දක්වා විභජනය කරනවා. බෙදලා දෙනවා. හරිද? ඒක තමයි අන්තිමට ඔය කොහොම ගැහුවත් වෙන්නේ. හොඳේ. අනික මොකද ඉතින් ඔහෙලා ගහන බදු වලින් රට හැදුවය හිතාදා ගන්නටවත් නේද? කෝටිපති අරක්කුකාරින්ටයි මහ ව්‍යාපාරිකින්ටයි රුපියල් බිලියන ගණන් බදු වලින් පැන්ලෑන්ට දීලා තියෙනවා. හරිද? අය කරගෙන නැති බදු ප්‍රමාණය මතක් කරන්නද නිකන් ආසාවට වගේ ඔය රමේෂ් සහ ලෙගසි පරිගණක පද්ධතියට අදාළව සමස්ත හිඟ බදු හා දඩ පොලි ආදායම දර මතක තියාගන්න හිඟ බදු දඩ හා පොලි ආදායම රුපියල් කෝටි 20140ක් රුපියල් කෝටි 20140ක් අය කරගෙන තිබුණේ නැහැ හොඳේ එහෙම තියාගෙන මේ තවත් කොහෙන් හරි ඔයලා උහුරගෙන කන්ට හදන්නේ තමුන්ලට මේ බදු වලින් සැප විඳින්නටම කියලා තමයි අපිට නම් කියන්න තියෙන්නේ හොඳේ ඔය අලුත් බද්දට ත්‍රිරෝද රත මෝටර රත යතුරු පැදි ඇතුළත් කළොත් ලুকু ගානක් හොයාගන්න පුළුවන් හරිය BMW V8 තියෙන ඉතින් ඔහෙලට විතරයිනේ නේද ඔයලා ටික දෙනයි ඉන්නේ ඔය 225 ඇතුළේනොත් ටික දෙනෙක්ව අයින් කරපුවාම නේද 200ක් විතර කියමුකෝ ඔහෙලට විතරයි අර ලুকু වාහන තියෙන්නේ ඒ පොඩ්ඩට ගහන එක අපරාධනේ නේද එහෙම පොඩි වාහන තොගේකට නේද ඒ වගේම තමයි දැන් ඔය කොළඹ ගත්තොත් මහ විශාල නිවාස තියෙන්නේ ටිකයි හරිය ඔය දීපල බද්ද පැල්පත් වලට ගැහුවොත් කොළඹ වැඩිම තියෙන්නේ පැල්පත් පැල්පත් වලට ගැහුවොත් ගොඩේ ගොඩ හරිද ඕ ඒ නිසා ඔන්න අපි යෝජනා කරනවා ඔය දීපල පද්ද ගහනකොට පැල්පත් එහෙමත් බලලා පැල්පත් බද්ද කියලා ඒක වෙනස් කරලා නැත්නම් තව කෑල්ලක් ඒකට එකතු කරලා බදු ගැහුවොත් ඔහෙලටත් රටටත් බඩුම තමා කියමින් ඕන් අද ටෙලිවැකිය අවසන් කරනවා මේ අම්මලගේ දෙතනේ කිරටත් බද්දක් ගැහුවොත් තවත් BMW ටිකක් එහෙම ගන්න පුළුවන් හොඳේ එම පොතත් සමගින් සේත උදැසන පුවත් විකාශයෙමින් නිමවට පත්වනවා ඔබට සුබ දවසක් රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සේත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න